අයිබෝවන් සැමට කලින් සත්‍ය හරියටම කියන සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයත් සමග මම රසික සඳරුවන් ප්‍රථමයෙන් අවධානය යොමු කරමු පුවත් සිරස්තල වෙත අධික වර්ෂාවත් සමග ප්‍රදේශ රසකට නායාමේ රක නිවේදන ගංගා ජල මට්ටමත් ඉහළට ලංකාව තුල කොරෝනා රෝගීන්ගේ සුවවීම ප්‍රශස්ත මට්ටමක නේවාසිකව ප්‍රතිකාර ලැබෙන රෝගීන්ට සාපේක්ෂව සුවවේ රෝහල් වලින් පිටව ගිය පිරිසක් ඉහළට අවතානම තවම පහව ගොස් නැහැ සෞඛ්‍ය ආරක්ෂිතව හැසිරෙන ලෙස ජනතාවගෙන් සෞඛ්‍ය බලධාරීන් ඉල්ලයි කොවිඩ් 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ තැන්පත් ශේෂය රුපියල් බිලියන ඉක්මවයි ප්‍රථමයෙන් නවධානය යොමු කරමු දේශීය පුවත් වෙත දිවයිනේ ප්‍රදේශ රසකට මේවන විට වැසි සහිත කාලගුණ තත්වයෙන් බලපෑම් එල්ල වී තිබෙනවා එමෙන්ම අයහපත් කාලගුණ තත්වයේ හේතුවෙන් දිස්ත්‍රික්ක 7කට නායම් රතු නිවේදන නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පරීක්ෂණ ආයතනය පියවරගෙන තිබෙනවා පවතින අයහපත් කාලගුණ තත්වයේ හමුවේ දිවයිනේ ප්‍රදේශ රසකට හානි සිදු වී තිබෙනවා අධික වර්ෂාව සහ දැඩි සුළං තත්වයෙන් වවුනියව කුඩා කච්චකොඩිය මඩුකන්ද පුලියන් කුලම නෙඩුන්කේරි ආදී ප්‍රදේශවලට බලපෑම් එල්ල වී තිබෙනවා මෙතර රත්නපුර ප්‍රදේශයේ ඊයේ රාත්‍රියේ සිට ඇදහැළුණු අකුණු සහිත දහරනිපත වර්ෂාව හේතුවෙන් කලුගගේ ජල මට්ටම ඉහළ ගොස් ඇති අතර රත්නපුර පානදුර ප්‍රධාන මාර්ගයේ කහංගම සිට ගොරක ඇල දක්වා පහත් බිම් රසක් මෙලෙස ජලයෙන් නැටි වී තිබුණා එමෙන්ම එම ප්‍රදේශයේ පස්කඳු කඩාවැටීම සහ ගස් කඩාවැටීම හේතුවෙන් රථ වාහන ගමනාගමනයට දැඩි බාධා එල්ල වී තිබුණා. මෙතර ගල්ල මොරගොඩ ඇල පිටාර ගැලීම හේතුවෙන් ගල්ල කඩවත් සතර ප්‍රාදේශීය ලික්කම් කොට්ටාසේ ජූල්ගහ දංගිතර පෙට්ටිගලපත්ත සංගදිත්තපුර අබ්දුල් වහම් මාවත ආදී ප්‍රදේශවල මාර්ග සහ පහත් බිම් රසක්ත ජලින් නැති වී ඇති බවයි අප වාර්තාකරුවන් පවසන්නේ. බලංගොඩ පින්නවල ප්‍රදේශයේ හමාගිය දැඩි සුළං තත්වයක් සමග කැපොක්වත්ත ප්‍රදේශයේ විදුලි රැහන් මතට ගස් කඩාවැටීම හේතුවෙන් කුරුපනාවල කනතිරයන්වල කැපොක්වත්ත සහ වලවැන ප්‍රදේශ රසකට විදුලිය විසන්ධ වී ඇති බවයි වාර්තා වන්නේ. අයහපත් කාලගුණ තත්වයේ හේතුවෙන් කොටගල මේපීල්ඩ් වත්තේ වතු කම්කරු නිවසක් අද අලුයම සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර නිවසේ පදිංචි කිසිදු පුත්කලෙකුට අනතුරක් සිදු වී නොමැති බව දිඹුල පතන පොලිසිය පවසනවා. ඇදහැළුණු අධික වර්ෂාවත් සමග කාසල්රි සහ මෞසකැලේ ජලාශවල ජල මට්ටම ඉහළ යමින් පවතින අතර නෝට්‍රන් බීච් විමල සුරේන්ද්‍ර ජලාශය අද අලුයම සිට වාන් දැමීම ආරම්භ කර තිබෙනවා. ලක්ෂපන ජලාශයේ වාන්දරට දෙකක් අගල් 6 බැගින් විවෘත කිරීමට කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ. එමෙන්ම හැටන් නෝවුඩ් සහ නෝට්‍රන් බ්‍රිජ් යන ප්‍රදේශවල ස්ථාන කිහිපයකම ප්‍රධාන මාර්ගයේ නායාම් සිදු වී තිබුණා.
මෙතර ගිනිකොන දෙක බෙංගලබුක්ක මුහුදු ප්‍රදේශයේ ආශ්‍රිතව පවතින අනුපීඩන තත්ත්වය එම ප්‍රදේශයේදීම පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකි අතර එය අද දිනේදීම දකුණු බෙංගලබුක්ක මුහුදු ප්‍රදේශය තුලදී සුළි කුණාටුවක් දක්වා තවදුරටත් වර්ධනය වෙමින් වයඹ දෙසට ගමන් කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා දකුණු බස්නාහිර සබරගමුව සහ මධ්‍යම පළාත්වල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර ඇතැම් ස්ථානවලට මිලිමීටර් 150ක් ඉක්ම වූ තද වැසි දිවිය හැකි මෙතර ජාතික ගොඩනැගිලි පරීක්ෂණ සංවිධානයේ විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ගාල්ල මාතලේ රත්නපුර කලුතර මාතර කොළඹ සහ කෑගල් යන දිස්ත්‍රික්කවලට නායාමේ අවධානම් පවතින බවයි. නායම් ලක්ෂණ පිළිබඳ අවධානයෙන් පසු ඉන්නේ පස්කන්දි කඩාවැටීම් සිදු වෙන්න පුළුවන් ඕනෑම අවස්ථාවක මෙම පවතින තත්ත්වය යටදී මේ අතරව ගංගා ජල මට්ටම් පිළිබඳ නිරන්තරයෙන් අපි වාර්තා කරනු ලැබුවා. කැලණි ගඟත් කළු ගඟත් සහ ගින්ගම් කියන ගංගා තුනේ ජල මට්ටම් වල යම් වැඩිවීමක් පෙන්눔 කරන බව අද උදෑසන වාරි මාර්ග දෙපාර්තමේන්තුව අපිට වාර්තා කළා තියෙනවා. මෙම ගංගා දෙපස ජනතාව දැඩි අවධානයෙන් පසු වෙන වැඩි වෙන ජල මට්ටම් පිළිබඳ උපරිම නිරීක්ෂණයෙන් පසු වෙන කියලා අපි සියලුම ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. විශේෂයෙන්ම ලැබෙන පණිවිඩ පිළිබඳ විශේෂ අවධානයෙන් පසු වෙන දීවරංශ වලින් නැවතතාවක් ඉල්ලා සිටිනවා. මුහුදු යෑමෙන් වළකින්න නැවත දැනින් දෙන තුරු දිවයින වටාම මුහුදු ප්‍රදේශවල හෙට දින තුලත් මෙම වර්ෂා තත්ත්වයේ වැඩිවීමක් පෙන්눔 කරන්න පුළුවන්. ලොව පුරා කොරෝනා ආසාදිතයින් ගන්න අද වන විට ලක්ෂ 46 ඉක්මවා තිබෙනවා. මේ අතර මෙරට ආසාදිතයින් සංඛ්‍යාව 935ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ ඊයේ දිනේදී මෙරටින් නව ආසාදිතයින් දස දෙනෙකු හඳුනා ගැනීමත් සමගයි. දිනේතුල මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 10ක්. ඊයේ දිනේතුල හඳුනාගැනුණු පුත්කලින් දස දිනකින් පුත්කලින් නව දිනකම නාවික හමුදා සමාජිකින් පවයි යුද හමුදාපති ලොතරන් ජෙනරාල් ශවෙන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේ. අනෙක් පුත්කලයා නාවික හමුදා සමාජිකින් සමග සමීප සබඳතා පැවැත්වූ පුත්කලෙක්. එය අනුව මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 935ක් දක්වා ඉහළ ගියා. ඊ දිනේ වන විට COVID-19 වෛරසය සදනේ විසිටි පුත්කලින් 477 දිනක පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා. වෛරසය ආසාදිත පුත්කලින් 449 දිනක තවදුරටත් රෝහල් වල ප්‍රතිකාර ලැබෙනවා. ලොව පුරා පැතිර පවතින කොරෝනා වසංගත රෝග තත්ත්වයේ හේතුවෙන් ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව ජපානය තුල රැඳී සිටි ශ්‍රී ලංකිකයින් 235 දිනක අදාළියම ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගුවන් යානයක් මගින් කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණ තිබෙනවා. ජපානයේ නරිටා ගුවන්තොටුපළ සිට පැමිණි ශ්‍රී ලංකන් ගුවන් සේවයේ UL 455 දරන එම ගුවන් යානය අද අලුයම 3:45ට කඩුනායක ගුවන්තොටුපළ වෙත පැමිණ තිබෙනවා. මේ සිටි මගින් ගුවන්තොටුපළ වෙත පැමිණීමෙන් පසුව ශ්‍රී ලංකා ගුවන් හමුදා බටපිරිසක් විසින් ඔවුන් සහ ඔවුන් රැගෙන පැමිණි ගමන් මළුද විෂ බීජ හරණයට ලක් කර තිබෙනවා. මෙම සියලු පරීක්ෂණයන් නිමාවට පත් වූ පසු මෙම පුත්කලින් 235 දෙනා නිරතහන මධ්‍යස්ථාන වෙත පිටත් කර තිබෙනවා. මෙතර රත්නපුර දිස්ත්‍රික්කයේ පළමු COVID-19 වෛරසය ආසාදිත පුත්කලයා බවට වාර්තා වූ රත්නපුර මුද්දුව ප්‍රදේශයේ පදිංචි මැණික් ව්‍යාපාරික පුත්කලයා වෛරසයෙන් පූර්ණ සුවය ලබා ඊයේ නිවස වෙතට පැමිණියා. කොරෝනා වෛරස ඉස්සල්ලාම පළමුව මට වෛරසය ආසාදිනේ වුණා. ඒ නිසා අපි මගේ පවුලේ සියලු දෙනාටත් වෛරසය ආසාදින වුණා. මගේ ගෙදරි මට මේක නවත්ත ගන්න පුළුවන්කම ලැබුණා. ඒක විශේෂයෙන්ම මම උත්සුකවන්ත වෙන්න ඕනි සෞඛ්‍ය අංශවල සියලුම නිලධාරීන්ට රජයට ස්තුතිවන්ත වෙන්න ඕනි සෞඛ්‍ය අංශවල සහ ආරක්ෂක අංශවල සියලුම නිලධාරීන් මේ කරන කැපකිරීම ඇත්තට මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මම නිසා අපහසුතාවට පත් වූ පිරිසක් සිටිනවා මගේ ගමේ මගේ ඥාතීන් ඇතුළු අවට පිරිසක් සිටිනවා. මම ඇත්තටම ගොඩක් ඒගොල්ලන්ගෙන් කනගාටු වෙනවා. හැම වගේම ඉල්ලා සිටින ජනතාවගෙන්
පුළුවන්තරම් අසත්‍ය ප්‍රසාරණ ප්‍රකාශ නොකර සත්‍ය ප්‍රකාශ කරන්න සිළුම ආරක්ෂකංශවල සහ සෞඛ්‍යංශවලට එතකොට රෝගීය ව්‍යාප්තිය ගොඩක් අඩු කරගන්න පහසු වෙනවා ඒගොල්ලන්ට කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් ඇඳිරි නීතිය පැනවීමත් සමග මාස දෙකකට ආසන්න කාලයක් සිය ගම්බිම් වෙතට යන්න නොහැකිව කළුතර දිස්ත්‍රික්කය තුල සිරවි සිටි පුද්ගලින් 400ක් පමණ සිය ගම්බිම් වෙත පිටත් කර යැවීමට පොලිසිය අද කටයුතු කර තිබෙනවා තමාගේ ගම් ප්‍රදේශවලට යාමට නොහැකිව සිටි කළුතර පොලිස් කොට්ටාශය පොලිස් ස්ථානවල ලේකන प्रदेश बस रियदुरु महत्वकर सौख्य उपकरण आदि कर लिता सुरक्षित प्रदेश मे प्रदेश මෙලෙස ගම්බිම් වෙතට පිටත් කරන පුද්ගලයන් දින 14ක කාලයක් ස්වයං නිරෝධායනයට යොමු කරන බවයි පොලිසිය ප්‍රකාශ කළේ. විශේෂ අවධානයට ලක් වූ කොළඹ බණ්ඩාරනායක මාවත ප්‍රදේශය මෙවැනි විට විවෘත කර තිබෙනවා. මෙතෙක් කොළඹ බණ්ඩාරනායක මාවතේ PCR පරීක්ෂණ සඳහා යොමු නොකළ පුද්ගලයන් අහඹු ලෙස තොරගෙන PCR පරීක්ෂණ සිදු කිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කටයුතු කර තිබෙනවා. ඒ අනුව අද දින තුළ අහඹු ලෙස තොරගත් පුද්ගලයන් 60 දෙනෙකුගේ PCR පරීක්ෂණ සිදු කරන බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ. चीन हूबे पलाते वुहान नगर आरंभव कोविड 19 वैरस मेवन वीट लोवपुरा रटवल दिशे दह अटक व्याप्तवी पवतीनवा गोलिय वसंगत व्याप्तवी अति मेम वैरसे हेतुवेन मेवन वीट लोवपुरा पुत्कलीन लक्ष हतलिस हाय इक्मवु पिरसकट वैरसे आसादिने वीति बनवा अदविन वीट वडिम आसादितीन संख्यावक वार्ता वाने अमेरिकावेन एरट पुत्कलीन असु अट दहस पांसे हत्तेनिको मेवन वीट वैरसे आसादिने वीम हेतुवेन जीवितक्षेट पात्वी हेते बनवा ශ්‍රීලංකාව තුල කොවිඩ් අවදානම තවම පහව ගොස් නොමැති බැවින් සියලු සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් ජනතාව හැසිරිය යුතු බව වසංගත රෝග විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය පබා පලිහවන්න මහත්මිය පවසනවා. කොවිඩ් 19 වසංගත තත්ත්වය මේවන විට අපි පාලනයකට යටත් කරගෙන සිටිනවා. ඔබ දන්නවා කිසිම රෝගියෙක් මේවන විට ශිෂ්ත්‍ර මට්ටමින් වාර්තා වන්නේ නැහැ. අපි සමාජ සම්ප්‍රේෂණයක් කොවිඩ් 19 රෝගෙහි දකින්නේ නැහැ. නමුත් අපි තව දුරටත් එහි අවධානමක් අපිට ඇතිවීමේ ඉඩකඩ තියෙන නිසා අපේ සෞඛ්‍ය පුරුදු මතක තියාගෙන කටයුතු කරන්න ඕන. දැන් මේ ලැබිලා තියෙන නිදහසත් සමග අපි මේ නිදහස සෞඛ්‍ය ක්‍රමානුකූලව ගත නොකළහොත් අපිට ඇතිවිය හැකි අවදානමක් තියෙනවා. ඒ නිසා අනිවාර්යෙන්ම අපි එකිනෙකා අතර පරතරය කිසි විටකත් අමතක කරන්න එපා. ඔබ කඩපිලට ගියත්, ඔබ එළියට බැස්සත්, ඔබ කාර්යාලයට ගියත්, ඔබ රැකියා කරන ස්ථානයක පොදු ප්‍රවාහනයේදී මේ සෞඛ්‍ය පුරුදු මතක තියාගන්න. අපි දන්නවා මේ ශ්වසන ආසාදනයක් ඒතව ඒ කෙනෙකුගෙන් කෙනෙකුට පහසුවෙන් වූ විය හැකි. ඒ නිසා ඔබ එකිනෙකා අතර දුරස්ථභාවය රැකගෙන කටයුතු කරන්න උත්සාහ කරන හැම විටම. COVID-19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ තැන්පතු ශේෂය රුපියල් බිලියන 100ක් වා තිබෙන බව ජනාධිපති මාධ්‍යංශයේ විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා. COVID-19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ තැන්පත් ශේෂය රුපියල් බිලියන 100ක් වා කුස් තිබෙනවා. ජනාධිපති මාධ්‍යංශයේ සඳහන් කළේ COVID-19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලට ශ්‍රී ලංකා ටෙලිකොම් පීපල්ස් හා මොබිටෙල් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය රුපියල් මිලියන 5ක් පරිත්‍යාග කළ බවයි. ඊට අදාළ චෙක්පත ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සභාපති රොහාන් ප්‍රනාන්දු මහතා විසින් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත බාර දෙනු ලැබුවා. මොබිටෙල් ප්‍රධාන විධායක නිලධාරී නලින් පෙරේරා මහතා ඇතුළු අධ්‍යක්ෂ
औषध मंडल सामाजिकयान ईट एक वसिटिया जातिक औषध नियामन अधिकारी अरमुदलट रुपयल मिलियन पहाक प्रदानय कर तिबेनवा ईट अदाल चेकपत जनाधिपतिवर अवित पिलिगेनुनु अतर अमात्य पवित्र वन्यारच्ची महात्मिय ऐतुलु जातिक औषध नियामन अधिकारी प्रधानीन ईट एक वसिटिया ए अनुव सिदुकल तवत परित्यागयान रसक समगिन कोविड 19 सौख्य हा समाचार रक्षण अरमुदले तेंपत शेषय रुपयल बिलियनय इक्मवा गोस तिबवई जनाधिपति मात्यांशय संधान कले जनता जीवित अवधानमकट लक्कर आंडव उत्साह देशपालन वासी लागनीमट भव हिटपु पार्लमेंट मंत्री चंद्राणी बंडार महात्म्य पवसनवा ए अनुराधपुर प्रदेश पवते माध्य हमोकट एक्वेमीन लोक सौख्य संविधान मेवेन दिवनी वारट मे कोरोना वसांगते हकीन अवधान मेवेन प्रकाश कर लीयन विलावाग एहम प्रकाश कर लीयन मोहतक मेवेन मे पिमाधव किसीम अवधान नुतका अपे रटे तीयन तत्व सामान्य अतट हरिलाइकला पेन्ना मेवेन रट विवृत कर ल विशेषम जनतावगे इदिनदा जीवित किसीम प्रश्नो इद्रियट करगण पुलवांकियन तत्व अद वर्तमान रजय उत्साहक यदिरा इतकोट मेक इताम प्रश्नकारी तत्व पत्ला मे विलावे रजेट अवश्य विलातीयने कोरोना मारदने करे ये कोरोना यटगहल मे विलावे देशपालने इस्मातु करगण मेतिवरने करा गिहिल्ला कोरोना कोईतन गिया प्रश्नक ने आयट पुलवांग इकमंट बलय लबागनी विपक्ष पक्ष उत्साह हिटपु राज्य माते इंदिक अनुरुद्ध महता पवसनवा ए महता अमेब प्रकाश कले गंपा प्रदेश සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය ලොකු අර්බුදයක වැටලා තියෙන්නේ. දැන් ඡන්දදායකයා අද කතා කරන්නේ මේ උවදුරෙන් ජීවිත ආරක්ෂා කරගන්න ජනාධිපතිතුමා සහ රජය සහ ඒ නිලධාරීන් ගැන විතරයි. ඒ නිසා අපි කලබලත් නැහැ මැතිවරණයකට. අපි ජන ජීවිතය දවසින් දවස ප්‍රකෘති තත්ත්වයට එනවා බලාගෙන ඉන්නවා. ඒක සාර්ථකව ප්‍රකෘති තත්ත්වයට පැමිණෙමින් තියෙනවා. ඒක අපේ රටේ වාසනාවක්. ඉතින් ඒ නිසා අද එක්සත් ජාතික පක්ෂය මේකත් එක්ක ලොකු කඩාවැටීමක්, ලොකු ගරාවැටීමක්, දියාරු වීමක් මේ වෙද්දි දේශපාලනය තුළ අපි දකිනවා. ඉතින් ඒ නිසා මේක දිට්ඨ ධම්ම වේදනීය කර්මය. ඒ නිසා අපි පැහැදිලිවම කියනවා මේ වෙද්දි ජනතාව විමසිල්ලෙන් ඉන්නේ වැරදි කරපු මිනිසුන්ට. එක පැත්තකින් UNP එකත් සමගි ජඩම් බලවේගයත් එක්ක එකතු වෙලා හාදකම් පවත්වන්න පාර්ලිමේන්තුවට යන්න ඒ උවමනාව තිබුණට දැන් තියෙන්නේ රටට පාර්ලිමේන්තුවට යන්න මේ උවමනාව නෙමෙයි රටට තියෙන්නේ සෞඛ්‍ය ආරක්ෂිතව ජනතාවගේ රටේ පුරවැසියගේ ජීවිත ආරක්ෂා කරන වගකීම. ඒ නිසා මේක කඩිමුඩිය කරගන්නවට වඩා අපිට ඕනේ මේ රටේ ජනතාව සුවපත් කරලා ඒගොල්ලන්ගේ ජීවිත ආරක්ෂා කරන්න. ඒ නිසා ඒකට මුල් තැල දෙන්න ජනාධිපතිතුමාත් ඒ වගේම අගමැතිතුමාත් මේ යාන්ත්‍රණයත් ක්‍රියාත්මක වෙනවා. एलपीटी ओमंत अरंगविल वेल्याये पुरन कुमुरु अक्कर हतरियाक अस्वेत्तवीम एम प्रदेशे सिंहल दिमल तरुण एकमुतो विसिन हिंदू हा बौद्ध आगमिक चारित्रानुकूलव सिदुकला मेहिदी द्रविड तरुण्यांगे सहभागित्वे कैपी पेनुनु दक्नट लबुना मे अतर मापलगम कुमुरुहेन प्रदेशे पुरन कुमुरु अक्कर 50ක් अस्वेत्तवीम हा पैराशूट क्रमेट पेल सिटुवीम ईये पेरवरुवे आरंभ वना गंपुल बिलिगल पिटवल वत्त तस्पिलिम पुराण विहारे नायक हिमियान वन उडुनुवर यटिनुवर उप प्रधान अधिकरण संघ नायक कलुगम कीर्ति श्री सोमानंद हिमियानगे प्रधानत्वयेन गुरुदिनिय इहलगम महकुंबर कोबिमेल्ल आदि प्रदेशवल पौल हारसियकट सिय पुत्किरिक धन परित्यागेन वियलि आहार पार्सल लबादीमक सिदु केरुना वेलवाय पुलिस स्थानीय निर्धारण पिरसक विसिन वेलवाय सिरिपुर गम प्रदेशेदी सिदुकल हदिसी वेटलीमकदी करमिटी आरवेवे सूक्ष्म लेस पवत्वागिन गिय नीति विरोधी मत्पेन जावारमक वटला एक्सक करुवेको पुलिस अतरंगूट गिन तिबेनवा අද අලුයම 5 විසිට පමණ මාවතකම ප්‍රදේශයේ ඇඟලුම් කම්හලක රැකියාව සඳහා යමින් සිටි 39 හැවිරිදි කාන්තාවක් රිය අනතුරකට ලක්ව ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පවතින අධික වර්ෂාවත් සමග ප්‍රධාන මාර්ගය හරහා තිබූ ලී කොටයක හැපි අදාළ කාන්තාව ඇද වෙටි ඇති අතර එය නොදුටු පසුපසින් පැමිණි බවුසර් රථයකට අදාළ කාන්තාව යටවීමෙනුයි මෙලෙස ජීවිතක්ෂයට පත්වැත්තේ. අදාළ අනතුර ආරක්ෂිත කැමරාවක මෙලෙස සටහන්ව තිබුණා.
ඒ සමගින් සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය අවසන් මෙම පුවත් ඇතුළු තවත් දෙස් විදෙස් ආර්ථික සහ ක්‍රීඩා තොරතුරු සඳහා පිවිසෙන්න www.sietanews.lk අපගේ වෙබ් අඩවිය වෙත අපි අලි හමුවන්නේ සවස 6ට අපගේ ප්‍රධාන පුවත් විකාශයත් සමග ඔබට සුබ දවසක්। දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න। අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න।